රජමහා විහාරයේ ආශ්‍රිතව අතිශයින්ම වැදගත්. අනුරාධපුර යුගයේ සාක්ෂි තියෙනවානේ. ඔව්. අනුරාධපුර යුගයේ තිබිච්ච නෂ්ටාවශේෂය වැඩිපුරම අපිට දක්නට ලැබෙන්නේ පොර රජමහා විහාරයේ තමයි. පොර රජමහා විහාරයේ ගොඩනැගුණා දැන් අපි ඉස්සෙල්ල කතා කරන වැඩිකල බෝධියා සාපේක්ෂව මේ ස්ථානයේ මේ ගොඩනැගෙන්නේ නැති කියලා. ඒතර මේක අනුරාධපුර යුගයේ විහාරයේ ගොඩනැගුණා අනුරාධපුර යුගයේ නටබුන්වලියක සාධක අපිට සනාථ වෙනවා. කියන්නේ දැන් හදවත් පොත්වල සඳහන් වෙන්නා වූ මේ තියෙනවා මෛරෝති දේවියට මේක දුන්නයි කියලා. ඒතර මේ දෑවාද දායාද පිළිසම්මුණයි කියලා ඒ කතාව අපිට සනාථ වෙනවා. මේ බෝධින් වහන්සේ මෙතන රෝපණය කිරීම හා කතාවත් එක්ක සම්බන්ධ මේ පුරාවිද්‍යා සාධක අපිට හම්බ වෙනවා. මේ පුරාවිද්‍යා නෂ්ටාවශේෂ අතර බලනකොට අපිට ලැබෙනවා ඉතාම වැදගත් මේ විහාරස්ථානය හදපු පාදම. මේ පාදම ශෛලමය පාදමක් තියෙන මේ පාදම මත තමයි වර්තමාන විහාරස්ථානය හැදිලා තියෙන්නේ. දැන් පුතුගිසි පැරණි විහාරස්ථානය දිදුලැබමට පස්සේ මේ පවතින ස්ථානය මේ පැරණි පාදම මත තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඉතාම වැදගත් විදිහට අපිට ආරක්ෂා වෙලා තියෙන ස්ථානය. ඒ වගේම මේ ශෛලමය පාදම ආශ්‍රිතව අපිට දකින්න ලැබෙනවා මේ දකින්න ලැබෙනවා අපිට පිළි තියෙනවා මේ ඉස්තරා මේ බහිරෝ රූප. මේ බහිරෝ රූප කීපයක් මේ දිගට තියෙනවා තාමත් ඒක අපිට දැක ගන්න පුළුවන්. ඒ ආශ්‍රිතව තියෙන පොරවක් ගල්. ඒතර සඳකඩ පහන්. තාම වැදගත් සඳකඩ පහන් කීපයක් තියෙනවා අනුරාධපුරයේ ආයත්. ඒ කියන්නේ මේ අනුරාධපුරයේ සෙසු මේ සෙසු සාමාන්‍යයෙන් කියන ඒ කියන්නේ ඒක රූපී සඳකඩ පහන් වලට වඩා වෙනස් සඳකඩ පහන් තමයි මෙතන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ පෙර සඳහන් කළා වගේ මොන් මේ අපේ මොනරා ගිලාංජනේ සහිත සඳකඩ පහනක්. මේ සඳකඩ පහන විශේෂයි. දැන් මම හිතන්නේ ජාතික කෞතුකාගාරය තමයි මේක තැන්පත් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් සඳකඩ කාපේ මේ පහන් කීපයක් එතන තියෙනවා. ඒවයි තියෙන මේ රටාව හරිම වැදගත්. ඒතර මේක අනුරාධපුරයේ ගියනහම මෙතන අනන්‍ය වෙච්ච එදත් රයිගමට අනන්‍ය වෙච්ච කලා ශිල්ප වර්ධනය වෙලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම හම්බෙලා තියෙන විදු සංග. ඒතර මේක ඉතාම වැදගත් වෙන විදු සංග. ඒතර මේ කොහොම අජමහා විහාරයෙන් හම්බෙලා තියෙන ශෛලමය කණුවල සහ ඒ ආශ්‍රිතය නටබුන්. මේ නටබුන් අතිවිශාල ප්‍රමාණයක් අපිට හමු වෙලා තියෙනවා. ඒතර මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙතන විශාල විහාරස්ථානයක් විශාල වැදගත් විහාරස්ථානයක් තියෙනවා. ඒතර හිරන්නේමලේ කිසියම් රාජ්‍යත්වයක් සහ ඒ ප්‍රාදේශීය බලයක් තිබුණා වගේ ඒ බලයට අවශ්‍ය විදිහට පූජා ස්ථානයක් විතර මෙතන සංවර්ධනය වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. තවත් මතයක් තියෙනවා මේ වැලික අෂ්ටඵල බෝධි වහන්සේලා කෙනෙක් මෙතන රෝපණය වීම නිසාම මෙතනට මිනිසුන්ගේ ගෞරවය වැඩිපුර ලැබුණා කියලා. තවත් එතන තියෙන තව සාධකයක් එතන හම්බෙනවා. දැන් පතිරාජ පිරිවෙන. පතිරාජ පිරිවෙන ගැන තියෙනවා කතාබහ. පතිරාජ පිරිවෙන ගැන විවිධ මත තිබුණාට බොහෝ දෙනෙක්ගේ මතය තියෙන්නේ පතිරාජ පිරිවෙන යනු පොරණ රජ මහ විහාරයයි කියලා. මොකද එහෙම වෙන්න සාධකයක් අපිට ඒ ගැන තර්කයේ ගොඩනැගීමේ ලොකු සාධකයක් තියෙනවා. දෙවන පරාක්‍රමවරයතමේ හිටිය දේව ප්‍රතිරාජ ඇමතියා කෙසෙල්ලේනාවේ තමයි අර පාලමක් හයක් හදන්නේ. එතකොට කෙසෙල්ලේනාව නතරලාදී ඊට ආසන්නයේ තිබිච්ච තැනක තමයි පතිරාජ පිරිවෙන නිර්මාණය විය යුත්තේ. එතකොට ඊට ආසන්නයේ තියෙන හොරණ රජ මහ විහාරය. එතකොට ඒ ආශ්‍රිත පතිරාජ පිරිවෙන තිබුණයි කියන සාධකය අපිට ගන්න පුළුවන්. මොකද ඒ තරම් විශාල ශෛලමය නටබුන් ප්‍රමාණයක් හමුනේ. දැන් නම් මේ ගොඩක් අපිට ඒක ඒ ශෛල නටබුන් නවීන නිර්මාණ නිසා ඒක පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ ඒක අපි බලධාරීන්ගේ අවධානය යොමු යුතු දෙයක්. මොකද පැරණිදී තමයි වැදගත්කම තියෙන්නේ. ඒවා නව නිර්මාණයක් තියෙනවා. ඒවට කිසියම් සංරක්ෂණයක් සිදු යුතුයි. ඉතින් ඒ කණුව අපි විශාලව අපි කුඩා කාලේදී ඒ ප්‍රදේශයේ දැන් ගොඩනැගිලි තියෙන ප්‍රදේශයේ කණු විශාල ප්‍රමාණයක් අපි දැක්කා. දැන් අපිට ඒක දැකන් ලැබෙන්නේ නැහැ. නමුත් ඒවා ආරක්ෂාව සංරක්ෂණය විය යුතුයි කියන එක තමයි අපේ මතේ තියෙන්නේ. ඉතින් මේ අපිට ඉතාම පැහැදිලි රයිගම් කෝර්ලේ නෂ්ටාවශේෂයන් වැඩිපුරම තියෙන අනුරාධපුරයේ නෂ්ටාවශේෂයන් වැඩිපුරම තියෙන ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයක් තමයි මේ බොරණ රජමහා විහාරය.